මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින්න මතින්න ඕනේ. නවත් ලෝගාට. ඈත අතීතයේ ඉඳලා බලාගෙන ගියාම අපි ගාව හිටපු හාමුදුරුවරුන්ට අපි කිව්වේ නම හැටියට ගම. ගලගොඩ අත්තේ හාමුදුරු. නමෙන් තමයි අපි ගම හඳුනගන්නේ, ගමෙන් තමයි අපි මිනිහා හඳුනගන්නේ. අපේ නියෝජනය රට, අනිත් පැත්තේ නියෝජනය බුදුහාමුදුරු. මේ කාරණාව මම විශේෂයෙන් අවධාරණය කරන්නේ, අපි ස්වේච්ඡා ජීවිත පූජා කරන අය. අපේ නායක හාමුදුරුවනේ අවසරයි, අපේ පොඩි හාමුදුරුවනේ ඇඟ පූජා කිරීමයි ජීවිත පූජා කිරීමයි කියන්නේ දෙකක්. දේහ පරිත්‍යාගය සහ ජීවිත පරිත්‍යාගය කියන්නේ දෙකක්. යුද්ධයට ගිය අපේ රණවිරුවෝ දේහ පරිත්‍යාගය කළා, අපි ජීවිත පරිත්‍යාගය කරනවා, කරමින් ඉන්නවා. ඇඟ කියන්නේ ජීවිතේ නෙමෙයි, ජීවිතේ කියන්නේ ඇඟක් නෙවෙයි, ලයිෆ් කියන්නේ බොඩි නෙමෙයි, බොඩි කියන්නේ ලයිෆ් නෙමෙයි. බොඩියක ඇතුලේ තමයි පණ තියෙන්නේ, පණ ගියාම තමයි මැරෙන්නේ. පණ තියෙද්දිත් මිනිස්සුන්ට ජීවිත නැති වෙනවා. ජීවිතය කියන්නේ විඳින එකක්. ජීවිතේ තමයි සුඳුරු ළමාවිය, භද්‍ර යෞවනය සහ පොපියන චමත්කාරයේ යෞවනය. ඒවා ඇත්තනේ ජීවිතේට, ඇඟට විතරක් නෙමෙයි. රණවිරෝ ජීවිතේ පූජා කළා, ඇඟත් පූජා කළා. අපි ඇඟ පූජා කරන්නේ නැතුව ජීවිතේ පූජා කළා. කාටද පූජා කළේ? ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම ජීවිතේ දිය කරනවා කියන වචනයක් තියෙනවා. දිය වෙනවා කියන්නේ යම්කිසි දෙයක් ඝන වෙලා තියෙන දෙයක් දියර වෙන එකට. ලුණු දිය වෙනවා. ලුණු දිය කරපුවාම ලුණු තියෙනවා, කැට නැහැ. සබන් දිය කරපුවාම සබන් තියෙනවා, කැටේ නැහැ. සීනි දිය කරපුවාම සීනි තියෙනවා, කැටේ නැහැ. කැට නැති වෙන්න දිය කරපුවාම ඒක කලපුවාම නැති වෙන්න පුළුවන්. ජීවිත දිය කරපුවාම ජීවිතේ තියෙනවා තමන්ට නැහැ. සාමාන්‍යයෙන් ගිහියෙක් ඉපදිච්ච දාසිට මැරෙනකම්ම, එලි වෙච්ච වෙලාවෙ සිට නින්දට යනකම්ම තමන්ගේ කාලය ගෙවම් කරන්නේ වත්ත හතර මායිමේ තියෙන දේපල රකින්න සහ බිත්ති හතර මායිමේ ඉන්න දරු පවුල රකින්න. අපි අපේ සුන්දර ළමාවිය පූජා කරපු දවසේ ඉඳලා, සමනල ළමාවිය පූජා කරපු දවසේ ඉඳලා, මේ පැවිද්දට චීවර ධාරීව එක්කහු වෙච්ච දා ඉඳලා, අපි කැමැත්තෙන්, ස්වේච්ඡාවෙන්, උවමනාවෙන් අපේ ජීවිතේ පූජා කළා, අපේ හාමුදුරුවනේ දිය කළා. සමහර මිනිස්සු ජීවිතේ දිය කරන්නේ තාත්තා අම්මා රැකගන්න. සමහර මිනිස්සු ජීවිතේ දිය කරන්නේ ගෑනු වෙනුවෙන්. සමහර ගෑනු ජීවිතේ දිය කරන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්. සමහර තාත්තලා ජීවිතේ දිය කරන්නේ දරුවෝ වෙනුවෙන්. සමහර අම්මලා ජීවිතේ දිය කරන්නේ දරුවෝ වෙනුවෙන්. අපේ ගලගොඩේ අත්ත හාමුදුරු වගේ හාමුදුරුවරු ජීවිතේ දිය කරන්නේ රට ජාතිය වෙනුවෙන්. එහෙව් එකේ අපි අපේ හාමුදුරුවරුන්ගේ ජීවිත දිය කරලා යවන්නේ අපේ බුදු හාමුදුරුවෝ වෙනුවෙන්. ඒක දිය කරපුවාම අපිට නෑ පෞද්ගලිකව.